නැහැ සාවධානව හන්න මේ 2010 වසර ගෙවිගෙන යන කාලය තව දවසකින් දෙකකින් 2011 ලැබෙනවා අපි පොඩි කාලේ නම් අවුරුද්දක් ගත වෙනවා කියන එක මහා දීර්ඝ කාලයක් වශයෙන් තේරුණි නමුත් දැන් කාලය යනවා කොහොමද මේ අවුරුද්ද ගියේ කියලා මේ තරම් ඉක්මනට ගෙවුණා කියන අදහසයි ඕනම කෙනෙකුගේ වැඩිහිටි කෙනෙකුගේ සිතට ඇතිවෙනවා දේවතා සංගුත්තේ තියෙනවා මෙන්න මෙහෙම ගාතාවක් අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණ අනුපොබ්බන් ජහන්තේ ඒවම් භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත්‍ර සකමාවාහති මේක දේවතා සංගුත්තේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා කියපු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියපු ගාතාවක් ඒකට පිළිතුරු ගාතාවකුත් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන අද බෞද්ධ සෑම කෙනෙක්ම අලුත් අවුරුද්දක් ලැබුණා කියලා මහා විශාල විකාර රාශියක් කරනවා අලුත් අවුරුද්ද ලැබෙන විට ගංගාවක් ගලන්නාසේ රතිඤ්ඤ ශබ්ද ඇහෙනවා නොනවත්වාම ඒ වගේම විවිධ පාටි දානවා නොයෙක් තම් දේවල් කරනවා නටනවා පනිනවා ඒ අය දන්නේ නැහැ මේ අවුරුද්දක් ගෙවුණා කියන්නේ තමන්ගේ වයස අවුරුද්දක් ඉක්ම ගියා කියන කරුණ. ඒ අය දන්නේ තමන් මරණයට අවුරුද්දකින් කිට්ටු වුණා දැන් කියන කරුණ. ඒ වගේම ඒ අයට තේරෙන්නේ නැහැ මේ සියලුම දේවල් අතහැරලා දාලා යන්න එන දවස ලංවි මේ ආවා කියන කරුණ. ඊටත් අමතරව ඒ අයට දන්නේ නැහැ මේක නිකන් සම්මුතියක් පමණයි සත්‍ය දෙයක් නොවේ කියන කරුණ. මෙය දන්නා සම්මුතිය කියන්නේ සම්මත වශයෙන් පිළිගත් සත්‍යයක් පමණයි සම්මුති සත්‍ය කියන්නේ ඒකයි. 2010 කියලා සත්‍ය වශයෙන්ම දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම 2011 කියලාත් සත්‍ය වශයෙන් දෙයක් එළඹෙන්නේ නැහැ. ඒවා අපේ සිත තුළ තියෙන යම්කිසි සංඥා මාත්‍ර විනා ඒව ඇති පරමාර්ථමය සත්‍යයක් කොහෙත්ම නැහැ. ඒ වගේම ජනවාරි කියලා මාසයකුත් නැහැ. පෙබරවාරි මාර්තු ආදී වශයෙන් දැක්කන මාසත් නැහැ. ඒවත් සම්මුති පමණයි. පළවෙනිදා දෙවෙනිදා ආදී වශයෙන් කියන දේවල් ඔක්කොම සම්මුති පමණයි. අප සිටිලේ අපි සිටිය පොඩි කාලයේදී පැවැත්වල නම් ජනවාරි පළවෙනිදා කියන එක කවුරුත් ගණන් ගන්නවත් නැහැ. ඒක රත්ඤ කරලා කොහෙවත් පත්තු කරන්නේ. ඒ ටිකක් මොලේ තියනා කියලා මට දැන් හිතෙනවා. එතකොට මේ විදිහට විකාර කරන අය තේරුම් ගත යුතු වන්නේ තමන්ගේ කාලය වයස වයෝ ගුණය ටික ටික මේ අත්හැරලා මරණයට කිට්ටුනවා කියන කරුණ. මේ ගාථාවේ තේරුම අච්චෙන්ති කාලා කාලය වේගෙන් ඉක්ම යනවා. නැත්තම් පියාසර කරන්නාසේ ඉක්ම යනවා. තරයන්ති රත්යෝ රෑදාවල් ගෙවිගෙවි වේගෙන් ඉක්ම යනවා. වයෝගුණා අනුපුප්පන් ජහන්තේ ටිකෙන් ටික වයස් ගුණය අතහැරි යනවා. ඒතම් භයං මරණේ පෙක්කමානෝ මේ මරණේ තියෙන බියභාවය අවබෝධ කරගෙන අපේක්ෂිතෙන් ඒක අපේක්ෂා කරමින් පුඤ්ඤානි කයරාත සුඛමා වහති සුඛය ලබා දෙන බොහෝ පින් රැස් කරන්න තියෙන එකයි. එහි සාමාන්‍ය අර්ථේ මේ දෙවියෝ කියපු ගාථාව එක්තරා දේවතාවේ. එතකොට මේ මෙහාට එන අය හැම කෙනෙක් වාගේ මේ සම්මුතියේ පිළිතුර කටයුතු කරනවට වඩා සම්මුතියේ ඉක්මවා ටිකක් කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕන. ඊටත් අමතරව තමාගේ වයස දැන් අවුරුද්දකින් ඉක්ම ගියාය, ජීවත් වෙන්න තියෙන කාලය අවුරුද්දකින් කෙටි වුණාය, මිනී වල කරා මොහොතින් මොහොත මේ පියවර උසවනවා කියන කරුණ තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන සෑම කෙනෙක් විසින්ම මරණානුස්සති භාවනාව අඩු වශයෙන් දවසකට විනාඩි 5ක්වත් වැඩියම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුක්. එහෙම කරන විට තමන්ට තේරෙන්න ඕනේ මේ තමන්ගේ ජීවිතයේ කවදා කොතැනදී කොයි ආකාරයෙන් කොමන අවස්ථාවකදී මරණයට පත්වේද කියන කරුණ කාටවත් කියන්නට බෑ. ඕනෑම දෙයක් කරන විට, කියන විට, සිතන විට මරණය සිදුවන්නට පුළුවන්. ඕනෑම තැනකදී, ඕනෑම වයස් සීමාවකදී මරණය කවර ආකාරයකින් හෝ සිදුවන්නට පුළුවන්.
ඒ මරණයට පත්වන විට මේ සියලුම දේවල් තමා සතු සෑම දෙයක්ම අතහරින්නට වෙනවා. ඒ සඳහා කිසිම විකල්පයකුත් නැහැ. තමා ඇලුම් කළත් කොච්චර දුරට දෝදරුවන් දෙමාපිය සහෝ සහෝදර සහෝදරයන් මිත්‍රාදීන් කෙරෙහි ඒ අය සෑම කෙනෙක් අත්හරින්න වෙනවා. තමා සතුව තිබුණත් කොයි තරම් ලොකු දේපලක් ඒ සියල්ලමත් අතහරින්න සිදුවෙන එක සිදුවෙනවාමයි. තමන් මේ ඇලුම් කරන තමන්ගේ ශරීරය පංචස්කන්ධ ලෝකයන් නියත වශයෙන්ම අතහැර දාලා යන්නට වෙන. එදාට වෙන කරන්නට දෙයක් නැහැ. ඒක නිසා ජීවිතයේ අනියත දෙයක් මරණය නිත්‍ය දෙයක් කියලා කල්පනා කරලා ඒක අවබෝධ කරගෙන ඕනෑම වෙලාවක මරණයට පත්වන විට මට මේ සියල්ලම කිසිම විකල්පයකින් තොරව අතහරින්න සිදුවෙනවා කියන කරුණත් අවබෝධ කරගෙන ටික වේලාවක් අඩුම වශයෙන් විනාඩි 5ක් 10ක්වත් කාලයක් මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා අතහරින්ද සෑම දවසම පුරුදු වෙන එක ඉතාම හොඳයි. මරණය ගැන සිහිපත් කරනවා, ඊට පස්සේ මරණයදී සියල්ලම අතහරින්න සිදුවෙන බව අවබෝධ කරගන්නවා. දැන් මම මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා අතහරිනවා. ඒ අතරතුර කාලයේදී අතහැර සිටින කාල පරිච්ඡේ කාල සීමාව තුළදී තමාට කවරක් සිහිපත් වුණා ඒ සියල්ලම සිතින් අතහැරීම කළ යුතුයි. ස්වාම පුරුෂේ භාර්යාවක් දරුවෙක් වෙන්නට පුළුවන්, තමාගේ සතු දෙයක් වෙන්නට පුළුවන්, වෙනත් කවර දෙයක් හරි වෙන්නට පුළුවන්. හොඳක් වුවත් නරකක් වුවත් කවරක් වුවත් ඒ සියල්ලම අතහරින්න පුරුදු වෙන්නේ. එහෙම අතහැරලා විනාඩි 4 5 හෝ 10 හෝ කාල පරිච්ඡේදය ගිවුණාට පසු කරන ලද උසස් කුසලයක් නැවත නැවත සිහි කරන්න. එහෙම සිහි කරගෙන යනකොට ඒක ආචරණ කර්මයක් බවට පත් වෙනවා. මරණ මොහොතේදී මරණන් පස්සේ කෙනෙක් උපදින්නේ යම්කිසි කර්ම නියාමයකට අනුකූලවයි. ඒ කර්ම නියාමය පොත්වල දක්වා තිබෙන ගරුක ආසන්න ආචින්න කටත්ත අවශ්‍යයි. යම්කිසි කෙනෙක් ගරුක කර්මයක් කරලා තියෙනවා නම් ප්‍රබල කර්මයක් ගරුක කියන්නේ. ඒ කර්මය අනිවාර්යයෙන්ම මරණ මොහොතේදී ඉදිරිපත් වෙනවා. අකුසල පැත්තෙන් කියනවා නම් පංචානන්තර පාප කර්මය, පියා මැරීම, මව මැරීම, සහතන් වහන්සේ කෙනෙක් මැරීම, සංඝ බෙහෙද කිරීම, බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඇඟේ දේශල වීම. මේවා කවරෙක් හරි කරලා තියෙනවා නම් එකක් හෝ කීයක් හරි කරලා තියෙනවා නම් කොච්චර කුසල් කර කර හිටියත් වෙනත් අකුසල කර්ම කොතෙක් කරලා තිබුණත් අර ගරුක කර්මයයි මරණ මොහොතේ ඉදිරියට එන්නේ. කුසල පැත්තෙන් කතා කරනවා නම් ධ්‍යාන සිතක් උපදවාන තිබෙනවා නම් ඒ ධ්‍යාන සිත මරණ මොහොත දක්වා නොපිරිහෙළී පවත්වාගෙන යන්නට හැකිකම ඇත්තේ තිබුණොත් ඒ ධ්‍යාන සිත මරණ මොහොතේ එනවා ගරුක කර්මයක් වශයෙන්. ඉතින් බොහෝ දෙනෙකුට මේ කුසල පැත්තෙන් හෝ අකුසල පැත්තෙන් දෙපැත්තෙම ගරුක කර්ම නැහැ. ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මයක් එන්නේ මැරෙන්න ඕනේ මෙන්න කියන අවස්ථාවේදී පහළ වෙන කර්මයක්. අපි මොනවා කරමින් සිටින විට, කියමින් සිටින විට, සිතමින් සිටින විට මරණයට පත් වෙයිද කියන්නට දන්නේ නැහැ. ඒක නිසා ආසන්න කර්මයේ කෙරෙහි රඳා පවතින්නට අපිට හැකියාවක් නැහැ. ආසන්න කර්මයේ කුසලයක් වෙයිද අකුසලයක් වෙයිද, ආසන්න කර්මයේ ලෞකික දේවල් හා සම්ප්‍රයුක්ත වන එකක් වෙයිද ආදී වශයෙන් අපිට නිර්ණය කරන්නට දැම බෑ. ඒක ඒ වෙලාවේ සිදුවන දෙයක්. මරණ මොහොතේදී සිදුවන දෙයක්. ගරුක ආසන්න කර්ම දෙකම නැත්තම් තමයි ආචින්න කර්මය කියලා කියන නිරන්තරයෙන් පුරුදු කරලා පුහුණු කරලා තියෙන කර්මයක් මරණ මොහොතේ ඉදිරියට එන්නේ. එතකොට අර කලින් කියපු විදිහට මරණය ගැන සිහිපත් කරලා සියල්ල අතහරින්නට සිදුවෙන බව අවබෝධ කරගෙන මේ සියල්ලම අතහරිනවා කියන හැඟීමෙන් යුතුව සියල්ල අතහැරීම ජීවිතේ පුරා පුරුදු කරලා පුහුණු කරලා ආප කෙනෙකුට ඒක බොහෝ විට එන්නට ඉඩ තිබෙනවා. මරණ මොහොතේදී ඇත්තටම මරණයට පත්වන විට ඒ ආකාරයෙන් සිහිපත් වෙලා මේ සියල්ලම කෙරෙහි තියෙන ඇලීම් බැඳීම් අතහරින්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නොවුනොත් එහෙම තමා ඇලුම් කරන කෙනෙකුට ආතරයක් ආශාවක් ඇති වුණොත්, තමාගේ වතු පිටි දේපලාදී කරේ ආශාවක් ඇති වුණොත් නියත වශයෙන්ම දුගතිගාමී වෙන එක වෙනවා, ප්‍රේත ලෝකවල උපදිනවා. ඒ වගේම තරහසිතක් මරණ මොහොතේ ආපා සිහියට පැමිණියොත් එහෙම තරහකාරයක් සිහිපත් වුවොත් එම අනිවාර්යෙන්ම මලයක්ෂන් වැනි තත්ත්වවලට පත් වෙනවා. නැවත ගොඩ එන්නට ඉතාමත් අපහසුයේ තත්ත්වවලට ගියාට පසු ඒක නිසා මේ ආකාරයෙන් ආචින්න කර්මයක් වශයෙන් මේක පුරුදු කරන්නට ඕන. මේ ගාථාවේ අන්තිම පදයේ දක්වන පුඤ්ඤානි කෛරාත සුඛමාවහති
සුපේ ලබා දෙන බොහෝ පින් රැස් කරන්නට හේතිය. මෙතෙක් කරන ලද කුසල් වලට අමතරව තව තවත් කුසල් රැස් කළ යුතුයි. එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථාවක පද දෙකක් තිබෙනවා. උපන් මනුෂ්‍යයා විසින් පුළුවන් තරම් කුසල් ධර්ම රැස් කළ යුතුයි කියන එකයි අදහස. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවට පිළිතුරු ගාථාවක් වදාළ. ඒ පිළිතුරු ගාථාවේදී අර කලින් කියපු ගාථාවේ මුල් පද තුන එලෙසින්ම වදාළ. මුල් ගාථාව දේවතා භාෂිතයක්. බුද්ධ දේශනයේ තියෙන කරුණු සමහර ඒවා දේවතා භාෂිත. ඒවා බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරලා ඒකම නැවත ප්‍රකාශ කළා නම් ඒක බුද්ධ භාෂිතයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම සැරියොත් මොගලම් මහරහතන් වහන්සේලා වැනි එදා හිටපු ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කළ දේවල් තියෙනවා සූත්‍රවල. ඒවා ශ්‍රාවක භාෂිත වශයෙන් හඳුන්වන්නේ. මේ ශ්‍රාවක භාෂිතයේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී අනුමත කරනවා මමත් ඕක ඕමමයි ඔබලා මගින් ඇසුවා නම් ඒකට පිළිතුරක් වශයෙන් කියන්නේ කියන කරුණ කියමි. එතේ වූ විට ඒ කියන ලද ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිතයක් වෙනවා. මේ දේවතා භාෂිතයත් බුද්ධ භාෂිතයක් බවට ඒක නිසා පත් කරමින් බුදුරජාණන් වහන්සේකට පිළිවදන් ගාථාව දුන්නේ මේ ආකාරයෙන්. අච්චින්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණා අනුපුබ්බම් ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ක මානෝ ලෝකාමිසම් පජිහේ සන්තිපෙක්හෝ. අන්තිම පදේ පමණයි මේ ගාථාව විස්තර කළ යුතු වන්නේ. දැන් ලෝකම් විසම් පජෙහේ සන්තිපෙක්හෝ. සනන්තිය කියන්නේ නිර්වාණ සෝය. නිර්වාණ සෝයේ බලාපොරොත්තු වන කෙනෙක් සිටිනා නම් ඔහු ඇය විසින් ලෝකාමිසම් පජෙහේ ලෝකාමිසය අත්හරින්නට ඕන. අත්හරිය යුතුයි. ලෝකාමිසය කියන්නේ කුමක්ද කියන එකට පිළිතුරක් අපට කිසි පොතපතක නම් දක්නට එතරම් දුරට හම්බුනේ නැහැ. නමුත් අපට අවබෝධන ආකාරයෙන් ලෝකාමිෂය කියන එකට තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් ඇතුළත් වෙනවා. ඒකම විවිධාකාරයෙන් අපිට නාම රූප වශයෙන් කියන්නට පුළුවන්. නැත්නම් ආයතන හයක් වශයෙන් කියන්නට පුළුවන්. ඉන්ද්‍රිය හයක් වශයෙන් කියන්නට පුළුවන්. ධාතු හයක් වශයෙන් කියන්නට පුළුවන්. මේ ඔක්කොම ලෝකාමිෂය කියන වචනයට අන්තර්ගතයි. ඒ වගේම බාහිර අරමුණු තියෙන ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කිය. මේ සියල්ලමත් ලෝකාමිෂයට අන්තර්ගත වෙනවා. ඒ වගේම කාම ලෝක 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක්, මනුෂ්‍ය ලෝකයක් සහ සතර අපායක්. ඒ වගේම භක්ම ලෝක, රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර භක්ම ලෝක 4ක් තියෙනවා. මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ලෝකවල සියල්ලම ඒව සම්බන්ධ වෙන සිටි සියල්ලක්ම ලෝකාමිෂ වශයෙන් ගණන් ගත යුතු වන්නේ. එතකොට අපි මේ පිළිබඳ සරල වශයෙන් කරුණු ටිකක් මේ ඇයට තේරෙන ආකාරයෙන් මෙයාට තේරුම් ගත හැකිවන ආකාරයේ කරුණු ටිකක් පමණක් මේ අවස්ථාවේදී කීමට බලාපොරොත්තු වන්නේ. මේක ගැඹුරින් කරනු ලබන ධර්ම දේශනාවක් නෙවෙයි. ප්‍රායෝගික වශයෙන් ඒතරම් දුරට කිඳා බසින ධර්ම දේශනාවකුත් නෙවෙයි. එතකොට ලෝකාමිෂය කියනකොට මා කියවා අජ්ජත්තික ආයතන තියෙනවා, බාහිර ආයතන තියෙනවා, මේ සියල්ලම ලෝකාමිෂය කියලා. අජ්ජත්තික ආශ්‍රය කියන එකෙන් අදහස් කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන ආයතන 6. මේවාට පිළිවෙලෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ චක්ඛ ආයතන, සෝත ආයතන, ඝන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. මේ එක එක ඉන්ද්‍රියන්ට ඒ ආයතනයන්ට අරමුණු හමු වෙන ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට විවිධ ස්පර්ශ සහ මනසට විවිධ ධම්මාරම්මන. මේවාට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා අනුපිළිවෙලින්. එතකොට අපි මේ රූප කෙරෙහි ඇසට පෙනෙන රූපයක් පෙනුනාට පසුව මෙතෙක් සංසාරය පුරා ඒ රූප කෙරෙහි තමා ප්‍රිය කරන රූපයක් නම් දැක්කේ ඒකට ඇලුනා. ඒ වගේම තමා අප්‍රිය කරන රූපයක් නම් දැක්කේ, අනිෂ්ට රූපයක් නම් දැක්කේ ඒක කෙරෙහි දුම්නසක් නොසතුටක්, අමනාපයක්, නුරුස්නා ගතියක් වැනි එකක් ඇති කරගන්නමින් පටිගයක් ඇති කරගත්තා. බොහෝ විට සිදුවන්නේ ඇලීම් ගැටීම් දෙක ඇතිවීම පමණයි. මේ අය තේරුම් ගත යුතුයි මේ ඇස තුළින්
පටිච්ච සම්පාද ධර්මයන් කැරකි කැරකි නැවත නැවත දුක්ඛ සමුදය සත්‍යයම ඇතිවන ආකාරය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී මෙලෙසින් වදාළ පාඩයක් තිබෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගතේ චක්කු සම්පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සම්දියෝ හෝති. ඇසට ඒ තේරුම සිංහල අදහස් වෙන එකයි. ඇසට රූපයක් පෙන්වාට පස්සේ නැත්නම් ඇසින් රූපයක් දැක්කාට පසුව පළමුවෙන් ඇති වෙනවා චක්කු විඥානසිත. රූපය පිළිබඳ දැකීම පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම හඳුන්වනවා චක්කු විඥානය නම්. චක්කුංච පටිච්ච රූපේත උප්පජ්ජති චක්කු විඥාන. මේ ඇස රූපේ සහ චක්කු විඥාන කියන කොටස් තුනේම එකතුවට තින්න සංගතේ චක්කු සම්පස්සෝ චක්කු සම්පස්සේ කියලා කියනවා. ඒ දකින්න ලද රූපේ මනසින් ස්පර්ශ කරා. ඒක නිසා ඒ චක්කු විඥානය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. රූපේ ස්පර්ශ කිරීමට ඇසත් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. රූපයක් තියෙන්නට ඕන. ඒ හේතු සම්ප්‍රයෝගයේ නිසා චක්කු සම්පස්සේ ජනිත වූවා විනා තමා චක්කු සම්පස්සයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම ඇසට රූපයක් පෙනුනාට පස්සෙ නිරායාසයෙන්ම හේතු සම්ප්‍රයෝගයේ නිසා චක්කු විඥානය පහළ වූවා විනා තමා චක්කු විඥානයක් ඇති කරගත්තේ නැහැ. ඇති කරගන්නට තමාට හැකියකමකුත් නැහැ. ඒ වගේම මේ චක්කු විඥානයේ චක්කු සම්පස්සේ ඇති වුණාට පස්සේ පස්සපච්චා වේදනා වේදනාව ජනිත වෙනවා. ඉෂ්ට රූපයක් නම් දැක්කේ සුඛ වේදනාවක් ජනිත වන්නට පුළුවන්. අනිෂ්ට රූපයක් නම් දැක්කේ දුක්ඛ වේදනාවක් ජනිත වනු. ඊට අමතර මැදහත් වේදනා මේ රූපයක් නම් රූපාරම්මණයක් නම් දුටුවේ මැදහත් වේදනාවක් ජනිත වෙනවා. වේදනා පච්චා තණ්හා වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. සැප වේදනාවට තණ්හාව ඇති වෙන බව මේ ඇයට අමුතෙන් කියන්නට දෙයක් නැහැ. දුක්ඛ වේදනාවට බොහෝ විට තණ්හාවක් ජනිත වෙන අවස්ථා තියෙනවා. සමහර අය ඔය බීමත් වෙලා බොහෝ දුක් විඳිනවා. නමුත් ඒ දුක නැවත නැවත අනුභව කරන්නට ඒ ඇයි කැමති. සමහර කාන්තා පක්ෂයේ දන්නවා දරුවන් එහෙම හම්බෙන්න ගියාට පස්සේ විශාල දුකක් අත්දකින්නට වෙනවා කියලා. නමුත් ඒ දුක නැවත නැවත අත්දකින්නට ඒ ඇයි ප්‍රිය කරනවා. ඒට වඩා කාමක ක්‍රියාවන්ගේ නිරත වන විට කායික මානසික වශයෙන් දුකක් පරිලහයක් ලැබෙන්නේ. නමුත් ඒ දුක ලබන්නටත් බොහෝ සත්වෝ කැමති. මේ විදිහට දුක් වේදනාවට කැමති වෙන අවස්ථාවක් තිබෙනවා. ඊට අමතරව දුක් වේදනාවක් ඇති වුණාට පසුව සැප වේදනාවට තිබෙන කැමැත්ත නිසා දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාවක් ජනිත වෙනවා. මේක නිසා නොයෙක් ආකාර කායික වාචික මානසික කර්ම සංස්කාර ජනිත වීමක් එහිදී සිදුවන්නේ. උපේක්ෂා වේදනාව ඇති වුණාට පස්සේ දුක් වේදනාවට වැඩිය මේකවත් හොඳයි මේකවත් ඇති කියන හැඟීම ඇති වෙනවා සැපේ නැතුව. ඒ නිසා උපේක්ෂා වේදනාවටත් ආශාවක් ඇති වෙනවා. උසස්සසත් නිරාමිෂ උපේක්ෂා වේදනා තියෙනවා. තතරවෙනි ධ්‍යානයේ අරූපාවචර ධ්‍යාන හතර ආදී ධ්‍යානවලදී ඇති වෙන උපේක්ෂා වේදනාවක්. ඒ වේදනාවට නිකාන්තයක් හෙවත් ඇල්මක් ඇති වෙනවා, බැඳීමක් ආශාවක් ඇති වෙනවා බොහෝ යෝගාවචරන්ගේ සිත් තුළ. එතකොට ඒ විදිහට වේදනාව කෙරෙහි ආශාවක් ඇති වෙනවා. ඒ තණ්හාව ඒ සියල්ලටම තණ්හාව ඇති වෙනවා. ඒ සියල්ලම කිව්වේ තමා දැක්කේ රූපේ ඉෂ්ට අරමුණක් නම් ඒ ඉෂ්ට අරමුණ කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. තමාගේ සිත තුළ ඒ රූපේ දැකීම තුළින් චක්කු සම්පස්සේ ඇති වුණා. චක්කු විඥානය ආදී ඇතිවීමෙන් පසුව ඒවා නැවත නැවත ඇති කර ගැනීමට ආශාවක් ඇති වෙනවා. ඒක නිසා වේදනාවක් ජනිත වෙනවා. මේ වේදනාවටත් ආශාවක් ජනිත වෙනවා. දුක් වේදනාව නැති කර ගැනීමට ආශාව ඇති වුණා වගේම තමයි සැප වේදනාව නැවත නැවත ලබා ගන්නටත් ආශාව ඇති කර ගැනීම. ඒ තණ්හා පච්ච උපාදාන තණ්හා වැතුණාට පස්සේ දකින්න ලද අරමුණ උපාදාන කරන සිතින් ග්‍රහණය කරන. එසේ ආදානය කිරීම නිසා සමහර විට ඒ ආද උපාදානේ ඊටම දරුණු එකක් වෙන්නට පුළුවන්. නැත්නම් සාමාන්‍ය තත්ත්වයකක් වන්නටත් පුළුවන්. උපාදානේ වැඩි වන්නට වැඩි වෙන්නට ඒ තුලින් ඇති වෙන දුකත් වැඩි. යම් කිසි දෙයක් උපාදාන කිරීම අතහරින්නට අතහැරියොත් එම ඒ තුලින් ඇති වෙන දුක බොහෝ දුරට අඩු වෙනවා. එතකොට මේ උපාදානේ නිසා උපාදාන පච්චා බහූ කර්ම භවය ජනිත කර ගන්නවා. ඒ කියන්නේ මේ උපාදාන කරපු රූපාරම්මණය අපි මේ උදාහරණයට කතා කරන්නේ.
ඒ රූපාරම්මණය ඉෂ්ට එකක් නම් ඒක ලබා ගන්නට ඒක තුළින් ආස්වාද ඇති කර ගන්නට නැවත නැවත ඇති ඒ රූපාරම්මණය දැක දැක සතුටු වන්නට ආදී විවිධාකාරයෙන් නැවත නැවත කර්ම භව ජනිත කර ගැනීමක් තමයි සාමාන්‍ය ලෝකයේ සිදු කරන්නේ. එතකොට ඒ කර්ම භව සමහර විට කුසල් සමහර විට අකුසල්. මොකද අනාගත භවවලදී මෙවැනිම තත්ත්වයන් ලබා ගැනීම අපේක්ෂාවෙන් කුසල් කරන අවස්ථාවලු තියෙනවා. වට්ටගාමී කුසල් බොහෝ දෙනෙක් රැස් කරන්නේ සංසාරයේ දිග්ගැස්සීමට හේතු වන උපකාර වන කුසල්. විවට්ටගාමී කියලා සංසාර දුක නැති කිරීමට හේතු වන කුසල් කරන්නේ බොහෝ විට අල්ප වශයෙන්. එතකොට ඒ විදිහට උපාදාන වුණාට පස්සේ උපාදාන පත්‍යා බහෝ කර්ම භව වුණා කර්ම භව නිසා භව පත්‍යා ජාති මරණ මොහොතේ එනවා මේ කර්ම භව 100ට කලින් කියපු ගරුක ආසන්නාචින්න කඩත්තා කියන කර්ම නියාමයට අනුකූල වන ආකාරය. එහිදී ඒ කර්ම භව එන විට සමහරුන්ට නිමිති වශයෙන් මේවා පහළ වෙනවා. යම් කිසි තැනක උපදින විට සමහර අයට පේනවා ඒ උපදින ස්ථානවල නිමිති. අපාය උපදිනවා නම් ගින්දර පේනවා. හරියට යම් කිසි කෙනෙක් සිහිනයක් දකිනාසේ ඒ ඇයට පමණයි ඒ මරණයට පත්වන ඇයට පමණයි ඒක පේන්නේ. අන්න ඇයට ඒක පේන්නේ නැහැ. දිව්‍ය ලෝකවල උපදිනවා නම් දිව්‍යවර ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරනවා වාගේ ඇහෙනවා නැත්නම් කතා කරනවා වාගේ පේනවා. සිහින දක්නාසේ ඒ ඇය දකිනවා. මේ විදිහට විවිධ ගති නිමිති පහළ වෙනවා. ඊට අමතර තමා කරන ලද කුසල් හෝ අකුසල කර්ම අතීතයේ තියෙන නිසා ඒවා කෙර ඒවා උපාදාන කරගෙන සිටින නිසා ඒ උපාදාන කරගත් කුසල අකුසල කර්ම රැස්කලේ මම කියන වැරදි අංගීමේ පිහිටා තිබෙන සිටින නිසා ඒ වගේම භවයේ නැවත නැවත රැඳී සිටීමට අපේක්ෂාව ඡන්දේ කැමැත්ත තිබෙන නිසා අර කෙරෙන ලද කරන ලද අකුසල කර්ම අත කුසල කර්ම අකුසල කර්ම අතහැරලා නැ ඒවා උපාදාන කරගෙන තිබෙන්නේ ඒක නිසාම ඒවා නිමිත්තක් වශයෙන් ඉදිරිපත් වන්නට පුළුවන් මරණ මොහොතේදී කර්මයෙන් නිමිත්තක් වශයෙන් පිළිවත් වන්නට පුළුවන් දැන් අපි කලින් කරන ලද කුසල කර්මයක් දැන් සිටුවොත් එහෙම අපිට ඒක සිතට පේනවා නිමිත්තක් වශයෙන් එදා දෙයක් අපිට එදා කරපු දේ අපිට සිතින් පේනවා මේ මේ විදිහට මේ මේ විදිහට කළා කියලා ඒකයි මේදී මා නිමිත්ත කියන එකෙන් අදහස් කළේ ධ්‍යාන භාවනා කරන විට ඇතිවන නිමිති නෙවෙයි එතකොට නැත්තම් ඒ කුසල කර්මේ හෝ අකුසල කර්මයට කිරීමට හේතුපාදක වූ දෙයක් සිහිපත් වෙනවා කර්මෝ කර්ම නිමිති ගති නිමිති මේ කර්ම කර්ම නිමිති ගති නිමිති පහළ වෙන විට එතෙන්දී ඇතිවෙන විඥාණයට කියන්නේ කර්ම විඥාණය කියලා. මේ කර්ම විඥාණයට අනුකූලව තමයි නැවත ප්‍රතිසන්දිය ගෙනුදෙන්නු ලබන්නේ. උපේ කියලා සූත්‍ර එකක් හෝ දෙකක් තිබෙන සංයුතනිකායි. ඒ සූත්‍රවල දක්වනවා මේ කර්ම විඥාණය එළඹෙන්න සිටින්නට, ඒ වගේ මේක තව තවත් දියුණු වෙන්නට, නැවත තැනක උපදින්නට, නැවත පුනර්භවය ගෙන දෙමින් ඒක තව තවත් වැඩෙන්නට නම් පංචස්කන්ධ ධර්මයන් අරගෙන ඒ කර්ම භවය මේ කර්ම විඥානේ ජන්තවන්නට උන. එතකොට තමයි පංචස්කන්ධ ලෝකයේ උපදීම සිදුවන්නේ. එතකොට පංචස්කන්ධයේ සහිත නාම රූප සහිත ලෝකයක උපදින්. එතකොට ඒ කර්ම නිමිති ගති නිමිති වශයෙන් ආපු කර්ම විඥානේ පහළ වෙනේට තමන්ගේ පංචස්කන්ධ ධර්මය උපාදාන කරන්න කෙනෙක් ඒක නිසා නැවත නැවත ඉපදීම ගෙන දෙනවා ඉපදුනාට පසුව නැවත නැවත ජාතිය ගෙන දෙනවා කියන්නේ දුක පහළ වීමක් ජාතිපී දුක්ඛ කියලා දුක්ඛ සත්‍ය ආරම්භ කරන්නේ විට ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට එතකොට අපි මේ ජීවිතයේදී මනුෂ්‍ය ජීවිතයේදී ගියාත්මේ කුසල කර්මයක් සිහිපත් වන නිසා ඉපදුනා මේ දක්වා මේ ජීවිතේ පුරා යන්තා දුක් විඳනන් දුක් විඳේ ඒ කුසල කර්මයේ විපාකයේ වශයෙන් ඉපදිච්ච නිසා තව අනාගතයේදී කොච්චරනම් දුකක් විඳින්නට සිදුවේද කියලා අපි දන්නේ මොන මොන කර්මඵල දෙන්න වේද කියලා දන්නේ මොන මොන ව්‍යාධි හැදෙයිද මොන මොන ජරා දුක් ඇති වේද කියන්න අපි දන්නේ ඒ සියලුම දුක් අනාගතයේදී විඳින්නට වෙනවා මරණ දුක් කොයිතරම් දුරට විඳින්නට සිදුවේද කියලා දන්නේ නැහැ. ඒ සියලුම දුක් විඳින්නට සිදුවෙන හේතුව අර කර්මය උපාදාන කරගෙන කුසල කර්මය. ඒකතේ ඒකේ විපාකයක් වශයෙන් නැවත ඉපදීසා ජාතිය ගෙන දීමස. ජාතිය පහළ වීම දුකක පහළ වීමක්. ජාතිය පහළ වුණා කියන්නේ ජරාවත් වෙනවා, ව්‍යාධියත් වෙනවා, මරණයත් වෙනවා. බුදුහාමුදුරේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වදාරනවා මිනිසෙක් ඉන්නා එක්තරා තැනිය සානුවක වැනි තැනක තුන් පැත්තකම මහා විශාල ගල් පර්වත තුනක් පෙරලි පෙරලි යනවා නොනවත්තා. මේ මිනිස්සයා මේ ලෝකේ දෙයක් ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඔහේ සතුටින් ඉවි නටනට ආසිරිනා. අර ගල් පර්වත තුන ඇවිල්ලා මේ මිනිස්සයා පොඩි පට්ටම් කරලා යනවා. ඒක මේ මෙයාට තේරෙන්නේ නැහැ.
ඒ වගේ ජාති පර්වතේ කැරකෙනා ව්‍යාධි පර්වතේ පැරකි කැරකි එනවා මරණ පර්වතේ කැරකි කැරකි එනවා. එහෙම කැරකි කැරකි ආවට පස්සේ ආ මරණයට පස්සේ වැටුණාට පස්සේ නැවත වැටෙන්නේ ජාති පපාතේ පපතන්තේ ජරා පපාතේ පපතන්තේ ආදී වශයෙන් දැක් වූ පරිදි නැවත ජාති ප්‍රපාතයකට ව්‍යාධි ප්‍රපාතයකට මරණ ප්‍රපාතයකට නැවත නැවත දුක මේ ආකාරයෙන් ගමන් ඇතිවී ඇතිවී නැති යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සම්දයෝ හෝති. මේ දුක්ඛක්ඛන්දේ සම්දේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා. මේ ඇස ගැන කියපු ආකාරයෙන්ම කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයටම බුදුහාමුදුරු ප්‍රකාශ කොට වදාළ ඒව විස්තර කරන්නට අවශ්‍ය නැහැ. මේ අය එක ඉන්ද්‍රියක් ගැන දැනගත්තාට පසු ඒ අනුසාරයෙන් කනට ශබ්දය සුණාට පස්සෙත් ක්‍රියාත්මක වන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන්මයි. නාසයට ගඳ සුවඳ හමු වාට පසුව දිවට රස හමු වාට පසුව කායට විද ස්පර්ශ සහ මනසට විවිධ ධම්මාරම්මනාම වීමෙන් පසුව දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙමින් නැවත නැවත සංසාර දුක අනුභව කරන්නට සිදු වුණේ මේ විදිහට ඉදිරියට සිදුවන්නේත් මෙහෙමයි කියන කරුණ මේ අයගේ ප්‍රඥාව තුළින්ම අවබෝධ කරගත යුතුයි. එතකොට මේක ලෝකාමිෂයක්. මෙහිදී ඒ ඇසට දැකපු රූපය කෙරෙහි ඇලීමක් ඇති වෙනවා, සමහරට ගැටීමක් ඇති වෙනවා කියලා මා කලින් කීවා. මේ කිසි ඇසට දකින කිසිම රූපයක ඇලීමක් ඇති කර දීමේ හැකියාවකුත් නැහැ, ගැටීමක් ඇති කර දීමේ හැකියාවකුත් ඒ රූප තුළ නැහැ. නමුත් ලෝක සත්‍යයට තේරෙන්නේ මේ රූපය තුළින් ඒ ඇලීම ඇති කර දුන්නා, ගැටීම ඇති කරලා දුන්නා කියන කරුණ. තමාගේ සිත තුළින් මේවා ඇති වුණේ. ඇලීමක් ඇති වුණත් ඒක සිතේලි මාත්‍රයක් පමණයි. ගැටීමක් ඇති වුණත් ඒක සිතේලි මාත්‍රයක් පමණයි. දැකපු රූපේ ලස්සනයි ලස්සනයි කියා හිත හිතා හිටියත් ඒක තමාගේම සිතේලි පමණයි. මෙයා මිතුරෙක් මෙයා සතරෙක් වශයෙන් කියා හිටියත් ඒවත් තමාගේම සිතේලි පමණයි. මේ සිතේලි ඇති වී නැති වී යාම හැර මෙතන සත්‍ය වශයෙන් සිදුවන දෙයක් නෑ. ඒ සිතේලි වැරදි වෙන විදිහ දකින ලදාරමුණ වැරදි වෙනවා. වැරදි ආකාරයෙන් ග්‍රහණය කරන සිතවිලි නිවැරදි ආකාරයෙන් සිතන විට ඒ දකින දදා අරමුණ නිවැරදි ආකාරයෙන් තීරණය කරනවා. නැත්තම් මුලාවට පත් වෙනවා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් මුලාවට පත් වෙනවා. දුක්ඛ දේ දුක් ලබා දෙන රූපාරම්මන සැප ලබා දෙන දේවල් වශයෙන් මුලාවට පත් වෙනවා. අනාත්මෝ රූපාරම්මන දැකීම ආත්ම වශයෙන් ග්‍රහණය කරනවා. මේ විදිහට මුලාවෙන් මුලාවට පත් වුණා. ඒක නිසා සසරෙන් සසරට භවයෙන් භවයට ගමන් කරන්නටත් සිදු වුණා. මේ ආකාරයෙන් තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වේ ක්‍රියාත්මක වේ යාව. මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වේ ආපු ආකාරයේ දකින විට මේ අය පෙර භව දකින්නට නොහැකි වුණත් අතීත සංසාරයේ කොයිතරම්නම් දුකක් වින්දද කියන කරුණ තේරුම් ගත යුතුයි. මේ අයට අප කලින් කියලා දීලා තියෙනවා, අපි ඌරෙකු වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් ඒ ලේ මහමුදේ ජලයට වඩා අධිකයි කියන කරුණාදී බුදුහාමුදුරෝ දේශනා කළ විවිධ උපමා රාශියක්. කොච්චරනම් වාර ගාණක් අපි ඌරම් වෙලාම ඉපදිලා තියෙනවද, කුකුලම් වෙලාම හරකුම් වෙලාම ඉපදිලා තියෙනවද, මේවා කොච්චරනම් දුක් විඳද, මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ ජරා දුක් කොච්චර විඳින්නේ නැද්ද, කොයි තරම්නම් ව්‍යාධි දුක් විඳින්නට ඇද්ද, අපිට නොසෑදුණු ව්‍යාධි දුකක් නැහැ, මරණ දුක් කොච්චරනම් විඳින්නට ඇද්ද, සියලුම අංගපසඟ ඇතුව මේ අපි ඉපදිලා හිටියට අංග විකලව අතපය වාරු නැතුව අතපය නැතුව ඉපදිලා නැත්තම් ඇස් නැතුව ඉපදිලා කොච්චරනම් සංසාරේ පුරා දුක් විඳින්නට ඇද්ද, අනන්ත ප්‍රමාණ දුක්ඛින්ද, ඒ පමණක් නෙවෙයි සතර අපායේ අභීචාදී නරකාදී වලට වැටුණට පස්සේ කොච්චර ගින්නෙන් දෙවි දෙවි කරවෙන්නට ඇද්ද කියලා කල්පනා කරන්නට ඕන. මේවා අහනකොට තේරෙන එක නෙවෙයි අවශ්‍ය, Tamanට අවබෝධයල පෙනෙන එකයි අවශ්‍ය. නරකයට වැටුණාට පස්සේ මස් දැවෙනවා, නහර දැවෙනවා, ඇට දැවෙනවා, මැට කටු වලින් ගින්දර විහිදෙනවා. ඒ වගේම ලෝදිය හැලියට දැම්මට පස්සේ ඒව පෙන පිටුවක් වගේ ගිනි මුණු වෙච්ච යකඩ ලෝදිය කියන්නේ ඒවා දෙවෙනි ගිනි කඳු එහෙම පුපුරනකොට එන්නේ එන්නේ එළියට ලාවා කියලා, ඊට වඩා බොහොම සැර දේවල් ඒව. එතකොට ඒව කරවි කරවි දුක් විඳේ. බඩගිනි කියනකොට ලොහෝ ගුලි ගින්නේ, පිපාසයි කියනකොට ලොහෝ වතුරයි කටට පෙව්වේ. මේ විදිහට වසරක් දෙකක් නෙවෙයි, 100ක් 200ක් 1000ක් 2000ක් නෙවෙයි, තමහට බුද්ධාන්තර ගණන් තමහට ඊටත් වැඩි කාලයක් තිස්සේ, එක්වරක් නෙවෙයි, දහස්වරක් සිය දහස්වරක් නෙවෙයි, කෝටි අසංඛ්‍ය වාරයක් නෙවෙයි, කියන්නට බැරි වාර ගණනක් අපා දුක්වල අපි කොච්චර නම් දුක් විඳලා තියෙනවද කියන කම තේරුම් ගත යුතුයි. ඒ වගේම ප්‍රීත ලෝකවල කොයි තරම් දුක් ගැහැට විඳලා තියෙනවද කියන කරුණ අඩු වශයෙන් ලක්කන සම්මුතියේ තියෙන සූත්‍රයට කෙවත් බලලා බලන්න, කේවල බලන්න ප්‍රීතව විඳින දුක කොච්චරද කියලා. ත්‍රිසන් ලෝකවල සත්‍ය විඳින දුක
මේ අයට තේරෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ මේ තමන්ගේ ගෙවල් වල ඇති කරන සුරතල් සතුන් විතරයි තිරිසන් සතුන් කියලා. ආරණ්‍යයක කැලේක තිරිසන් සතුන් ඉන්න තැනක බලන්න ඕන මේ තිරිසන් සතුන් විඳින දුක් කොච්චරද කියලා. කන්නට නෑ සමහර දවස් ගණන් තිස්සේ අව්ව කාලෙට පායන කාලෙට වතුර නැතුව ඔහි වැටිච්ච තැන සිරිනවා. සමහරට අනිත් සත්වයන් අදගෙන යනවා කෑලි කෑලි කඩ කඩ කන්නේ. සමහරට අපි දැකලා තියෙනවා මහා විශාල සර්පෙක් නයෙක්ද දන්නේ නැහැ මූගේ බල්ගේ පැත්තෙන් අල්ලගෙන අර මොකෙද්ද සතෙක් අරුව දඟලනවා පුළුවන් තරම් එළියට යන්නට. නමුත් මෙයාගේ කටෙන් ගැලවෙන්නට බෑ. අපිට බේරන්නටත් බෑ. බේරණ එක ඒක ඒතරම් ප්‍රඥා ගෝචරත් නෙවෙයි ඒ අවස්ථාවේදී. එතකොට ඒ විදිහට විඳින තද දුක් කියන්නට බෑ. ඒව අපිට තේරෙන්නට ඕන. මෙහෙම තේරෙනකොට මෙතෙක් සංසාර දුකට වැටුනේ සංසාර දුකට ඇදලා දැම්මේ ඔය අර කලින් කියපු රූපාරම්මන ලෝකාමිස්. ඒ රූපාරම්මන කෙරේ ඇලීම් ගැටීම් ඇදලා දැම්මේ. සද්දාරම්මනත් ඔහොම තමයි. කනට ප්‍රිය ශබ්දයක් ඇසුනාට පස්සේ ඇලෙනවා, අප්‍රිය ශබ්දයක් ඇසුනාට පස්සේ ගැටෙනවා. සද්දවල කිසිම ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් නැහැ. අපි සිතනවා මේක ප්‍රියයි, අපි සිතනවා මේක අප්‍රියයි. අපි කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍ය. ඒකල්ල සිතනවා මේ මට කළා, මටයි මේ දේ කළේ ආදී වශයෙන්. සත්‍ය වශයෙන් එහෙම නෙවෙයි සිදුවන්නේ. ශබ්දයක් ඇති වුණා, ශබ්දේ කනේ වැදුණා, දැනීම මාත්‍රයක් ඇති වුණා, නැති වුණා, එච්චරයි. කෙනෙක් නින්දා කළත් එකයි, ප්‍රශංසා කළත් එකයි, බැන්නත් එකයි, විවේචනය කළත් එකයි, හොඳක් කීවත් එකයි, නරකක් කීවත් එකයි, සිදුවන පරමාර්ථය මේ සිද්ධිය ඒකයි. නමුත් ඒක ලෝකයට දකින්නට බැහැ. ඒක නිසා ඒ ශබ්දේ උපාදාන කරනවා. ඒක නිසා පහළ වෙන ඔක්කොම නාම ධර්ම උපාදාන කරනවා. ඒක නිසා නැවත නැවත සස්සාර දුකට වැටෙනවා. අපි ක්‍රිය රූප දැකලා සංසාරයේ යම්කිසි ආස්වාදයක් ලබන්නට ඇති ලැබුවා. නමුත් ඒ ආස්වාදය අපි විනාඩි ගානකට සීමා කළා නම්, සීමා වෙච්ච ආස්වාදයක් නම්, ඒ විනාඩි ගානේ විපාක වශයෙන් සමහර විට ඒ විපාක අවුරුදු ලක්ෂ කෝටි ගණන් අසංඛ්‍ය ගණන් තිස්සේ ගෙව්වා සංසාරේ පුරා. ඒ ඇතිවෙච්චි සුඛාස්වාදේ නැත්තං ඒ විඥාන මාත්‍ර දැනීම මාත්‍ර ඇතිවෙච්ච ගමන් නැතිලා ගියා. එකක්වත් ශේෂ වෙලා නැහැ. මේ ආත්ම ඕනේ නැහැ. මේ ආත්මේ අපි ඇතට රූප දැකලා යන්තා දේවල් ගැන හිතුවා නම් හොඳින් හරි නරකින් හරි අනුන් කරලා හරි ආශා කරලා හරි ආදරය කරලා හරි කොයින් ආකාරයකින් හරි ඒ මොකක්වත් දැන් ඉතිරියලා නැහැ. නමුත් ඒ වංශා කරගත්තු කර්ම බහවල විපාක ශක්තිය තවත් ගෙවන්නට තියෙන බොහෝ කල්. ඒක තේරුම් ගන්න ඇතිලා නැතිලා යන සියුම් දැනීම් මාත්‍රයක් උපාදාන කරගත්තු මෝඩකම නිසා, ඒ අවිද්‍යාව තමාගේ සිත තුළ ක්‍රියාත්මක වීම නිසා ඒ ආකාරයෙන් සසර දුකට දැස්සා සසර දුකට බහින්නට සිදු වෙනවා. මේක තේරුම් ගන්නට ඕන. කනට ශබ්ද ඇසුණාටත් පස්සේ එහෙමයි. කෙනෙක් ප්‍රශංසා කළත් ඒවත් අනුන්ගේ නින්දා කළත් ඒවත් අනුන්ගේ ශබ්ද මාත්‍ර ඇති වුණා නැති වුණා එච්චරයි. ඒක ඒ පිළිබඳ දැනීම ඇති වෙනවා නැති වෙනවා. මේ දැනීම් ඇතිවීම නැතිවීම හැර මෙතන වෙන කිසි දෙයක් නැහැ. සත්‍ය වශයෙන් කිසි දෙයක් නැහැ. ඒ ඇතිවෙච්ච නැතිවෙච්ච දැනීම් මාත්‍රවල නැති ගියාට පස්සේ කිසිවක් ශේෂවන්නේ නැහැ. නමුත් ඒවා උපාදාන කරගෙන කරපු කර්ම වල විපාක ශක්තියෙන් අදත් අපි ගෙවෙනවා. මතුවටත් තව කර්ම ගෙවෙන්න තියෙනවා. ඒ විදිහට තමයි නාසයට ගඳ සුවඳාවට පසු තත්ත්වය, දිවට රසාවට පසුව තත්ත්වය, කයට විවිධ ස්පර්ශ හමුණාට පසු ඇති වෙන තත්ත්වය. විවිධ ස්පර්ශ ශ්‍රේෂ්‍යා කටයුතු කළ මහා දුක් ගැහැට වින්දා ස්පර්ශයෙන් ලැබෙන ආස්වාද කෙරෙහි ඇලුනා බැඳුනා දන්නේ. ඒක නිසා සසර දුකටම බහින්නට සිදු වුණා, සිදු වෙනවා කියන කරුණවත්. ඒ විදිහට මේ තමන්ගේ මනසට අරමුණු හමුණාට පස්සේ තියෙන තත්ත්වය තේරුම් ගත යුතුයි. මේ මනසට අරමුණු ධම්මාරම්මන සිතිවිලි ආවට පසුව තමයි මේ ඔක්කොම දේවල් සිදුවන්නේ. සිත තුළ සිතිවිලි ජනිතවන්නේ නැත්නම් කිසිම දෙයක් කිසිම ආගයක් අපට ඇත්තේ නැහැ. කොච්චර රූපයක් දැක්කත් දෙවඟනක් ඇවිල්ලා හිටියත් ඒ දකින ලද රූපය දැක්කාට පසුව දෙකින් මාත්‍රයකින්ම සිත නවතිනවා නම් එක දෙවඟනක් තියා දෙවඟනක් දහහක් ආවත් ඒ සිතට ඒක කිසිම බලපෑමක් කරන එකක් නෙවෙයි. මොකද සිතින් අල්ලන්නේ ලස්සනයි කියලා සිතින් ආස්වාද කරන්නට යන්නේ ඒක හොඳයි හොඳයි කියලා. ඒ ආස්වාදය කියන්නේ දැවීමක් කියලා දන්නවා. ඒ ආස්වාදය කියන්නේ දැනීම මාත්‍රයක් පමණක් කියන එකව දන්නවා. ඒ ආස්වාදය කියන්නේ දැනීම මාත්‍රයක් ඇතිවීම නැතිවීම විතරයි කියන එක දන්නවා. එතන ඇති දෙවඟනක් නැති බවක් දන්නවා.
මේවා දන්නේ කෙනෙකුට මේවා ගැන අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ සද්දකලා සිටින කෙනෙකුට දැනීම දැනීම මාත්‍රයෙන් නවත්තන්නට පුළුවන්. දැකපු රූපයේ දැකීම මාත්‍රයෙන් නවත්තන්නට පුළුවන්. අසන ලද ශබ්දයේ ඇසීම මාත්‍රයෙන්ම නවත්තන්නට පුළුවන්. ආයේ ඒක අල්ලගෙන මේ මටය මගේය කියලා හිතාන තව තවත් තව තවත් කල්පනා කර කර මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මට මෙහෙම කළා කියා ඕව සිත සිතා අතීතේ හෝ අනාගතයේ මෙහෙම කරයි කියා ඒව ගැන හිත හිතා වර්තමානයේ මෙහෙම කරනවායි කියා හිත හිතා කටයුතු කරන්නට යෑම සංසාරයේ දිග් ගැසීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම. ඒක නිසා මනස තුළ තමයි මේ ඔක්කොම දේවල් ක්‍රියාත්මක වන්නේ. අබේදම කෙනෙක් දවස් 3ක් එක දිගට සිහි නැති වෙන්න බෙහෙතක් විද්දයි කියලා. මේ පුද්ගලයා ළඟට දැන් සිහි නැතිලා ඉන්න කාලය තුළදී තමන්ගේ අම්මා එනවා. තමන් ප්‍රිය කරන භාර්යාව නැත්තම් දරුවෝ දහෝදර සහෝදරය එනවා. මේ පුද්ගලයා දන්නෙත් නෑ මේ අම්මයි මේ දරුවෙක්ක මේ පුතෙක්ක මේ සහෝදරයෙක්ක මේ මිත්‍රයෙක්ක කියලා. මේ පුද්ගලයා බලන් දෙනවා පොරම හතරේ. තීන තීච පුද්ගලයා දන්නෙත් නෑ මේ ආවේ පරම හතුරෙක්ක කියලා. ඊළඟට එනා හිතනවා මේ මගේ පුතා මගේ නංගි මගේ මල්ලි ආදී වශයෙන් විවිධ නෑකම්. ඒ තීන තීච පුද්ගලයා දන්නෙත් නෑ මේ අය Tamanට මෙහෙම කියනවාද කියලා. ඒ වගේ මේ සීන තීච පුද්ගලයාගේ සිත තුළ නෑ මේ මගේ ඇඟක් මේ මමෙක් කියලා. ඒ සීන තියෙදි පුද්ගලයාගේ සිත තුළ නැහැ මේ තමන් ළඟට ආවේ තමන්ගේ අම්මය මගේ නංගිය මගේ අක්කය මගේ මිත්‍රයෙක් නැත්තම් මේ මගේ හතුරෙක් මොකක්වත් නැහැ. සිත තුළ තමයි මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වන්නේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බීව වසමං වගෝ කියලා බුදුහාමුදුරු දැක්කෝ ගාථාවක් තියෙනවා. චිත්තේ සිතෙන් තමයි ලෝක ඇදගෙන ඇදගෙන යන්නේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සදේ සිතින් තමයි දාලා මේ කරකවන්නේ තියෙන්නේ. එකම ධර්මයක් වූ මේ සිතට ලෝක සත්‍යාම වසමන්වගු වසඟයට පත්ලා තියෙන යථා තත්ත්වේ යථා පරිදි නොදන්නා අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා මේ ආකාරයෙන් තමන්ට තේරෙන්නට ඕන මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු තුළින් සිදුවුණේ මහා විශාල අනර්ථය සංසාර දුකට ඇද දැමීමක් කියන කරුණ. ඒ සංසාර දුක කොච්චර දරුණු එකක්ද අනාගතේ කොච්චර සංසාර දුක් විඳින්නට වෙනවද කියන කරුණත් අවබෝධ වෙනකොට අපි අතහරින්නේ නැහැ. අපිට මේවා අතහැරිය යුතුයි කියන හැඟීම හිත තුළින් පැන නගිනවා. ඒකයි අවශ්‍ය බලෙන් ආරෝපණය කරන්නට ආරූඪ කරන්නට බෑ මේවා. තමාගේ අවබෝධය තුළින් පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහේ තම තමාගේ නැනපමණින් අවබෝධ වී පෙනී යන කරු. මා මේ හදවතින් අවබෝධයෙන් කියන්නේ මේ ඇයට මේවා සංඥා පමණයි. ඒ අවබෝධය ඇති වෙච්ච දවසක තමයි කවදා හරි දවසක මේ හාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා යන්තම් හෝ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට තමන්ට ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු ප්‍රිය දේවල් වශයෙන් නෙවෙයි පේන්නේ. සංසාර දුකට ඇද දමන සංසාරයේ දුක්ඛයේ ගැටගසන සංගෝචන වලින් බැඳී යන ඒ වගේම මුලා වෙන මුලා කරවන ධර්ම වශයෙන් මෙයාට පුළුවන් නම් අර අපි ලියපු ලෝතුරු හොදකලා පුතේ ගාථා 17න් එහාට ගාථා ටික කියවලා බලන්න. නැවත නැවත කියවන්න 10-12 සැරයක් පරි කියන්න. සමහර දේ වැදගත් වෙලා තියෙන්නේ එක වාක්‍යයකට එක වචනයක් පමණයි. ඒ වචනයෙන් ගැබ්බෙන අර්ථය ඡේද ගානක් ලියන්නට ඕන එකක්. සමහර දෙකම උපමාවක් පමණයි. උපමා රාශිය තියෙන තැන එක උපමාවක් ගත්තොත් ඒක පරිච්ඡේදයක් ලියන්නට පටන් වන උපමාවක්. ඒව අවබෝධයෙන් දකින්න. ඒ විදිහට ඒක කියවලා බලන්න. ඒ බලන බැලුවාට පස්සේ නැවත මුලින් ඉඳලා පිවිසම කොටසේ ඉඳලා නැවත ඒක පරිශීලනය කරලා බලන්න. එතකොට ධර්මදුරට හෝ මෙයාගේ සම්මාදිට්ඨි ඍජුවේවි. ඒ වගේම මේ දලි උපාදාන අඩු කරගන්නට හැකියාව ලැබේ. මේ විදිහට ලෝකාමිෂ තියෙනවා මහා ගොඩක්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන එකයි අපි කතා කරේ. මේට අමතර ඒකේට අනිත් පැත්ත ගණන් කරන්න ඕන නම් අජ්ජත්තික වශයෙන් ඔය බාහිර වශයෙන් කතා කරේ. තමාගේ රූපේ තියෙන වේදනාව නැති වෙනවා, සංඥා තියෙනවා, සංඛාර තියෙනවා, විඥාන තියෙනවා. තියෙනවා කියන්නේ මේ සම්මුතිය පිටතට. එතකොට තමන්ගේ රූපේට තමන් කොච්චර ඇරුණද ඉස්සර පෙර අර බහුවලදී අපි විඳපු දුක් ඔක්කොම විඳේ වැඩිපුර ඒවා 90%ක් විතර දුක් විඳේ කය තිබුණ නිසා. නමුත් ඒ තරම් දුක් දුන්න කයවල් වලට
මගේ 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 කියලා ඇලුම් කළා. ඒක පවත්වාගෙන යන්න ආශා කළා විශාල මෝඩකමක් එදා තිබුණේ. ඒ තරම් දුකක් ලබා දෙන මේ කයක් තමයි දැනුත් තියෙන්නේ. මේ ඉපදිච්ච දවසේ ඉඳලම අද දක්වා විශාල දුක් අනාගතේ තව දුක්. ඒ දුක් ලබා දෙන මේ කය තමයි මම කියලා හිතන්නේ. මේ කය තමයි මගේ කියලා හිතන්නේ. මේ කයට තමයි ඇලුම් කරන්නේ. මේ කය තමයි දිගින් දිගට පවත්වාගෙන යන්නට ආශාවකින් යුතුව කටයුතු කරන්නේ. ඒක නිසා ඒක තේරුම් ගන්නට ඕන මේ කයේ අඩු වශයෙන් පරමාණු තරංග රූප කොටසක් යන්තයක් තියෙනවනම් එතන තියෙන්නම දුක. රූපයක යම්කිසි පරමාණු තරංග කොටසක් හරි පහළ වෙනවනම් ඒ කියන්නේ බාහිර රූප නෙවෙයි අපි මේ කතා කරන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධයේ ඒ දුකක පහළ වීමක් දුකක පැවැත්මක්. ඒකයි යථා තත්ත්වයේ ඇත්ත ඒකයි. නමුත් ලෝකයාට ඒවා පේන්නේ නැහැ. ඒවා පේන්නේ මේවා මහා ඉෂ්ට දේවල්, මනාප දේවල්, තබාගත දේවල්, තබාගත යුතු දේවල්, මේ මම, මේ මගේ ආත්මය. ඔය විදිහට තමයි ග්‍රහණය කරන්නේ. මේ ග්‍රහණයට මූලික පදනම අවිද්‍යාව. අවිද්‍යාව සිත තුළ තිබෙන තාක්කල් නොදක්කම ක්‍රියාත්මක වන තාක්කල් මේ විදිහට තමයි මෙතෙක් සංසාරයේ පුරා සිදු වුණේ. කවදා හරි අවිද්‍යාව නිරුද්ධ කළ දවසක තමයි ඕවා සියල්ල යථාපරිදි අවබෝධ වන්නේ. එතකොට ඒ විදිහට සමන්ට ඒ රූපේ හරියට අවබෝධ වෙනවා නම් මේ රූපේ කෙරේ ඇලිය යුතු එකක්ද, බැඳිය යුතු එකක්ද, මමගේ කියපදකක්ද, මේ තරම් දුක් ලබා දෙන එකක්, මේක මහා දුක් කොටක්, මේක මහා දුක්ඛ සමුදයක් කියලා තේරෙනකොට මොනම ලෝකයකවත් පරමාණුක තරංගවත් රූප කඳුලක්වත් නොතිබිය යුතුයි කියන හැඟීම හදවත තුළින් මතුවෙන්නට ඕන. ඒතරට තමයි රූපයේ කෙරේ තියෙන චන්ද්‍රාගය තුමේ අඩු කරන්න පුළුවන්. කැමැත්ත සහ බැඳීම. ඊළඟට වේදනාව ගත්ත සංසාරික වේදනාව අපි වින්දා අනන්තවත් ඒ දවස්වල ඒ මොහොත්වල මොහොතයන් ඒ කාල පරිච්ඡේදවලින් මේ ඒ වේදනාව ඒ මොහොතෙම නැති වෙලා ගියා. නමුත් ඒ නැති වෙච්ච ගිය වේදනාව ටික ඔක්කොම අපි මනසින් බැලුවොත් එහෙම මේවා එක තැනකට එකතු කළොත් එහෙම කොයි තරම්නම් විශාල දුකක්ද අපි වින්දේ කියලා හිතන්නටවත් බෑ. මට නම් තේරෙන්නේ මේ විශ්වයේ මේ අපි ඉන්න එක සෞරග්‍රහ මණ්ඩලයක් නෙවෙයි මුළු විශ්වයේම ඉඩමදි මම අතීත සංසාරයේ අද දක්වා විඳපු දුක එකතු කරලා තියන්නට. ඒක ඉඩමදි. ඒ තරම් විශාල දුකක් විඳලා තියෙනවා. ඉතින් ඒ තරම් දුක් ලබා දීපු වේදනා ස්කන්ධයේ පැවැත්ම කෙරෙහි යම් කිසි කෙනෙක් ආශා කරනවා නම් ඒ තරම් දුකක් ලබා දීමට හේතුණු සුඛ වේදනාවට ඇලෙනවා නම් සුඛ වේදනාව ගෙන දෙන අරමුණු වලට ඇලෙනවා නම් එතන තියෙන තන්නිකරම අවිද්‍යාව. එතකොට වේදනා මාත්‍රයක්වත් නැතිපී හිතේ කියන හැඟීම ඇතතුලින් ඇති වෙනවා. හිතතුලින් ජනිත වෙනවා. සංඥාවෙන් මුලා වුණ සංසාරයේ පුරා මම කියලා සංඥාවක් ඇති කරගත්තා, මගේ කියලා සංඥාවක් ඇති කරගත්තා, ගෑණියෙක්ක, මිනිහෙක්ක, සත්ත්වෙක්ක, දෙවියෙක්ක, බ්‍රහ්මයෙක් ආදී වශයෙන් සංඥා ඇති කරගත්තා. ඒ වගේම මේක හොඳය, මේක නරකය, මේක ලස්සනය, මේක කැතය ආදී වේද සංඥා ඇති කරගත්තා. මේ සංඥාවල පැටලිච්ච නිසා සංඥා මුලාවෙන් මුලා වෙච්ච නිසා තමයි ওই විදිහට සංසාරේ පුරා දිග්ගැසි ගැසි සසර දුක් විඳ විඳ ආවේ. ඒක නිසා තමන්ට තේරෙනවා නම් ඒ කරුණ ඉතා පැහැදිලි වශයෙන් මේ සංඥාවේ අබුම රේණුක තරම්වත් සංඥා මනු මාත්‍රයක්වත් තිබීම මහා විශාල අයහපතක් කියලා තමයි තේරෙනවා. සංඥා ස්කන්ධේ විශේෂල යන්නට සිතින් ඈත් කෙරී යනවා. විශේෂල යන ශේෂයෙන් ඈත් වී යනවා යථාපරිද අවබෝධ වුණොත් එන සංඥා මාත්‍රයක්වත් අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම තමයි සංස්කාර සිතිවිලි ධර්ම මා කලින් කිව්ව සිතෙන් තමයි මේ ඔක්කොම දේවල් සිදුවන්නේ කියලා. ලෝකයක්ම තමාගේ ලෝකය සහ බාහිර ලෝකයම රඳා පවතින්නේ සිත තුළ. තමන්ගේ සිතෙන් සිතවිලි හිතුවේ නැත්නම් මේ ලෝකයේ කිලිම ලෝකයක් නැහැ. අර සී නැති කරපු පුද්ගලයෙක් ගැන අපි කතා කළේ ඔහුට ලෝකයක් නැහැ. ඔහුගේ సంతාණය තුළ ඒ අවස්ථාවේදී ඒ කාල පරිච්ඡේදය තුළදී සිතේ තියෙන සංස්කාර ධර්ම නිසා අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ මහා ගැඹුරින් බුදුහාමුදුරෝ අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ ගැඹුරු අවබෝධයේ මිනිසුන්ට දකින්න තියා ඒ අවබෝධයේ මේකයි කියලා ඒ දෙසට හැරෙන්නටවත් බොහෝ දිනෙකට හැකියාවක් නෑ. මේ කරුණු ධර්ම පාඨවල තියෙන ගැඹීරත්වයේ ඒකේ තියෙන පුර්තෝල භාවය ඒක කොයිතරම්නම් ප්‍රායෝගිකද කියන කරුණ දකින්නට තියා ඒ දෙස හැරෙන්නටවත් බොහෝ අයට හැකියාවක් නෑ. ඒක නිසා ඒ විදිහට ඒ සංස්කාර ස්කන්ධය ඇති වෙනකොට තමන්ට තේරෙනවා මේක මහා දුකක්, දුක්ඛ සමුදයක් උනේ මේක කෙරෙහි පුදුම විදිහට කලකිරිය යුතුය කියන හැඟීම.
විඤ්ඤාණස්කන්ධය ගත්තොත් එහෙම විඤ්ඤාණයේ පැවැත්ම නිසාමයි මේ ඔක්කොම දුක් ඇති වුනේ. සෑම විඤ්ඤාණයක්ම ජනිත වීමට හේතු වුනේ නැවත නැවත ඉපදුණු ප්‍රතිසන්දි විඤ්ඤාණය ගෙන දිච්ච නිසා. ගෙන දුන්න නිසා. ප්‍රතිසන්දි විඤ්ඤාණය කොතන ගියත් එතන ඇති වෙන නාම එතන ඇති වෙච්ච නාම රූප වලට ඇලෙනවා බැඳෙනවා. මම මගේ කියලා ගන්න. ඒකයි ඔය දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන විට తත්‍ර తත්තා බිනන්දති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළා. ගියේ ගියේ තැන ඇලෙනවා. ඉපදිච්ච තැන බැඳෙනවා. අපාය ගියත් ඒ රූපයට ඇලෙනවා. එච්චර දුක් දෙන. ප්‍රේත ලෝකෙට ගියත් ඒකට ඇලෙනවා. පණුවෙක් කියලා වැසිකිලි වලක පණුවෙක් කියලා ඉපදුනොත් අපි අනන්තවත් ඉපදිලා තියෙනවා වැසිකිලි වල පණුව වල. ඉතින් ඒකටත් ඇලෙනවා. මිනිස්සෙක් වුණත් ඇලෙනවා. දෙවියෙක් වුණත් ඇලෙනවා. බ්‍රහ්මෙක් වුණත් ඇලෙනවා. මොන සත්ත්වෙක් කියලා ඉපදුනොත් ඇලෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දේ විඥානේ නිසා සංසාර දුක් ඔක්කොම විඳ දුක්ඛේ බීජය එතනයි තියෙන්නේ. ඒ ප්‍රතිසන්දේ විඥානේ ගෙන දෙන හේතුවයි දුක්ඛ බීජය. ඉතින් ඒක දකිනකොට තමන්න තේරෙන මේ ප්‍රතිසන්දේ විඥානේ මුළු ලෝකෙ කිසි තැනක කවදාවත් පහළ නොවිය යුතුයි කිය. ඊළම වශයෙන් කතා කරනවා සුද්ධාවාසයකවත් පහළ නොවිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා. මොකද එතනත් මෝඩකම ක්‍රියාත්මක වන්නේ ඒ සිත සහ කාය මමය මගේ කියන හැඟීමේ පිටර ආත්ම දෘෂ්ටියේ පිටර සිටපු නිසායි. ඒ අය සුද්ධවාසවල ඉපදී අනාගාමීල හිටිය. ඒක නිසා එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහිම පුදුම කලකිරීමක් ඇති වෙනවා. මේ කලකිරීම ඇති වෙනකොට මේ සියල්ලම තමාගේ සිත තුළින් ගිබේ ගිලිහි යන්නේ. අපි අතහරිනා නෙවෙයි ලෝකාමිෂම් පජේ නෙවෙයි. ලෝකාමිෂයන් අතහරිනා නෙවෙයි ලෝකාමිෂයේ අතහැරී යනවා නිරායාසයෙන්. මෙන්න මේ විදිහට නිවැරදි ආකාර සම්මර්ෂණයක් නුවණින් විමසීමක් ඒ කරලා ඒ විමසීම තුළින් තමාම අවබෝධයක් ලබන්නට ඕන. ඒ අවබෝධය යන්තා ගම්භීරද පුත්තුවලද ඒ තරම් දුරටයි ඒකෙන් ලැබෙන ආනිශස්සේ ප්‍රතිඵලය රඳා පවතින්. ඒක නිසා ඒ විදිහට අඩු වශයෙන් ඔය කියප කොටස් දෙකවත් අධ්‍යාත්මික වශයෙන් සහ භාග වශයෙන් තියෙන ලෝකාමිෂයන් ගැනවත් තියෙන යථා තත්ත්වය අවබෝධ කරගන්න ඒක සම්මාදිට්ඨිය දිනු කර ගැනීමට හේතු වෙන කරුණ. එතෙන් මේ පංචස්කන්ධය කියනකොට ඕන නම් නාම රූප වශයෙන් අරන් බලන්න පුළුවන්. නැත්නම් මා කලින් කිව්වා වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් චක්ඛායතන සෝතායතන වශයෙන් ආයතන හයක් වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් චක්ඛුන්දේ සෝතේන්ද්‍රිය වශයෙන් ආන්ද්‍රිය ධර්ම වශයෙන් ගන්න පුළුවන්. විවිධ ආකාරයෙන් දැක දැක මේවා කරන්නත් පුළුවන්. ඒවා කියවඩ වැඩක් නැහැ. මේ ඇයට මොකද ඒවා කියන්නට කාලයකුත් නැහැ. එකක් කිව්වහම මේ අනුසාරයෙන් අනිත් කරුණු තේරුම් ගන්නට තමාට හැකියාවක් තිබෙන්නට ඕන. එහෙම තිබෙන කෙනෙකුට තමයි ඒ ධර්ම කරුණු විනිවිද දකින්නට පුළුවන් වන්නේ, පළල්ල දකින්නට පුළුවන් වන්නේ. එතකොට ඒ ආකාරයෙන් හරියට මේ දේවල් දැක්කට පස්සේ හරියට අවබෝධ වුණාට පස්සේ මේ සියල්ලම දුක්ඛ සමුදයක් කියන අවබෝධය ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මේ දුකක් දුක්ඛ සමුදය සත්‍යක් කියන අවබෝධය ඇති වෙනකොට මේක අත්හැරිය යුතුයි කියන එක නිකම්ම සිත තුළින් ජනිතවන්නේ. සංකෝප නිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං. මේ දුක්ඛ සමුදය අරිය සත්‍ය පහතබ්බිය යුතුයි කියලා. උබ්බේ අනුස්සතේස ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළ පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම ඔය කරුණ ඒක නිසා වදාලා. මේ විදිහට තමන්ට හරියට අවබෝධලා ඒ සියල්ල මතහැරලා කටයුතු කරන විට සමහරුන්ගේ සිත පරම ශූන්‍යත්වයකට පත් වෙන ස්වභාවයකට ඒ ශූන්‍යත්වය ඉක්මවා යමින් දිවන තුනස්සිත පත් කර ගන්නට පුළුවන්. ඒ ප්‍රායෝගික පැත්ත කියලා වැඩක් නැහැ. මේ ඇයිට මේ කරුණ කියේ මේ හොඳින් අවබෝධ කර ගන්න නැවත නැවත අහන්න අහලා අවබෝධ කරගෙන භාවනා කරන්නට ඉස්සෙල්ලා ওই විදිහට සියල්ලම සිතින් අතහරින්න. සිතින් අතහැරලා භාවනා කරන එතකොට ප්‍රතිඵල ඉක්මන් වේවි ඉක්මනට ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවෝ වදාළ පාඩවල පරිදි නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට බෑ මේ එක එක දේවල් කෙරෙහි බැඳි බැඳි එළිය එළිය ඉඳලා. නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සත්‍යං පස්සාමි පාණිනම්. නිර්වාණ සත්‍ය කෙනෙකුට ලබන්නට බෑ මේ සියල්ලම සිතින් අතහරින්න නැතුව. සබ්බේ ධම්මා භික්ඛේ නානං අභිනිවේෂාය. මේ ලෝකයේ තියෙන කිසි දෙයක් ඒක තුළ ඒ දේවල් තුළ අරගෙන බැසගෙන උපාදාන කරගෙන ඉන්නට නෙවෙයි තියෙන්නේ සියල්ල අතහරින්නට. නච්ච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක් උපාදාන නොකළ යුතුයි. මේවා බුදුහාමුදුරු කුයි තරන්නම් අවබෝධයකින් කියන්නට ඇද්ද කියලා
තීරණකොට තමයි බුදුරජාණන් වහන්සේ කොයිතරම් පරම සත්‍යවාදී දේශකෙක්ද තාත්‍රුන් වහන්සේ නමක්ද කියන කරුණ තමන්ට වැටහෙන්නේ. එතකොට ඒ විදිහට මේ සියල්ල අතහරින්නට ඕනේ. දැන් ওই දුක්ඛ නිරෝධ සත්‍ය විස්තර කරන විට නිවන විස්තර කරන විට ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඒ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කුමක්ද? සබ්බ සංඛාර සමතෝ මේ සියලුම සංස්කාර සමනේ විලා සංසිදිලා නිවිලා. සියයට සියයම නූන සෝවාන් සකදාගාමි අනාගාමි යන අවස්ථාවේ දේවස් නිවෙනවා. අබ්බූපති පටිනිස්සග්ගෝ සියලුම උපදිසිතින් ගිලිහිච්ච ගිය අවස්ථාවක්. කාම උපදිවත්, ditthi උපදිවත්, තත්වා දූපදි, අபிසංඛාර උපදි ආදී සියලුම උපදීන් සිතින් ගිලිහි ගිය අවස්ථාවක්. නිවන් ලැබෙන්නේ එතකොට. සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කෝ මේ සංස්කාර ධර්ම කෙරෙහි තියෙන තණ්හාව නැත්තටම නැති වෙන ආකාරයෙන් සෙවී ගිය අවස්ථාවක්. తాවකාලික වශයෙන් හරි. රහත් වෙනකොටයි 100%ම සෙවී යන්නේ. නමුත් මේ මාර්ගඵලයක් ලැබන විට තණ්හාව තමගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. තබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ක විරාගෝ. මේ සියලුම කෙරෙහි විරාගය ඇති වෙන්නට ඕන. විරාගය කියන්නේ සම්පූර්ණයෙන්ම අතහැරිච්ච නැලීම. එතකොට තමයි මේ පංචස්කන්ධ ධර්මයන් සහිත සකල සංස්කාර ධර්මයන් කෙරෙහි මම පවත්නා ඒ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිරුද්ධ කරලා නාම රූප ධර්මයන්ගේ Nirodhe අත්දකලා නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් මම. ඒක නිසා මේ කියපු කරුණ අද කියපු දේශනාව එක සැරයක් අහලා මේ ආයත මදි 10-12 සැරයක් අහලත් මදි එක සැරයක් ඇහැවට වඩා විශාල අවබෝධයක් ඊළඟ සැරේ ලැබී ඊට වඩා විශාල අවබෝධයක් 10 සැරේ අහන විට ලැබී ඊටත් වඩා විශාල අවබෝධයක් 25 සැරයක් අහලා යන අවබෝධ කරා නම් ඊටත් වැඩි ලැබී සමහර අය අපිට කියලා තියෙනවා අපි කරපු ධර්ම දේශනා එක සැරයක් නෙවෙයි හාමුදුරුවනේ 10 සැරයක් නෙවෙයි 25 සැරයක් නෙවෙයි 50 සැරයක් නෙවෙයි ඊටත් වැඩි අහනවා අහන්න තව තවත් ගැඹුරින් අවබෝධ වෙනවා කියලා. ඉතින් මේ විදිහට ඒ කරුණ අවබෝධ වුණාට පස්සේ සියල්ල සිතින් අතහැරා නම් අතහැරියා නම් පිරිසිදු මනසක් තියෙන ඒ පිරිසිදු මනසින් අල්ලා නොගස් සිත ඇති මනසකින් භාවනාව කළොත් භාවනාවෙන් ප්‍රතිඵල ඉක්මනින් ගන්නට පුළුවන්. එහෙම කරන්නට අපේ ඔය කියන ලද ආකාරයෙන් තමාගේ සම්මා දිට්ඨිය ඍජු විය යුතුයි. සම්මා දිට්ඨිය පිනිවිද දක්නා සම්මා දිට්ඨියක් බවට පත් විය යුතුයි. එසේ නැතුව ටිකක් විනාඩි 10ක් 15ක් මාසිකට පැය දෙක තුනක් භාවනා කරනවා කියලා ආස්වාසේ ප්‍රාස්වාසේ කියා හිතලා හරි සියලු සත්‍යෝ සූපත් වෙත්තා කියා හිතලා හරි ඒවා කරන්නට එපා කියලා එහෙම නිවි මා මේ කියන්නේ වඩදා හිතන්නට එපා. එහෙම කරලා බෑ. කරන්නට නම් ඔය විදිහට යථාව බෝධය ඇති කරගත යුතු ධර්ම තියෙනවා. ඒවා පිළිබඳව යථාව බෝධයක් ඇති කරගත යුතුයි. අභිඤ්ඤයේ අභිඥාතම් විශිෂ්ට ඥානෙන් දතේතු ධර්ම විශිෂ්ට ඥානෙන් දතේතුමයි. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන් මේයට කවදා හෝ දවසක නිවන් ලබා දීම සඳහා ඒ ක්‍රියා ධාමිය නියත වශයෙන්ම හේතු වෙනවා වාසනාව වෙනවා එසේම වේවා කියලා ආශිස්සනය කරමින් මේ අනුශාසනාව දැන් නිම කරනවා. හොඳයි මේ කරපු කුසල් සියලු දේලෝම දෙවිවරුන්ගන් මෝදන් කන්නේ සඳහා අවශ්‍ය පාටෙක් යන්න ආකාශට හජගෙන ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං සදාති ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතු සබ්බ දුක්ඛා කමංචතු මේ කළ කුසල සත්‍ය මේයටත් නිවන්සල දේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පතිමේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සුපත්තේවා.